අයිබෝන් අද අපි මේ කතා කරන්නේ මේ පර්යේෂණ ලිපියක් ගැන. පර්යේෂණ ලිපියක් කිව්වට එක ගැන එච්චර කලබල වෙන්න එපා. සීනි මට්ටමේ බලපෑම මේ හෘද රෝගවලට, කාඩියෝ වැස්කියුලර් රිස්ක් වලට. මේක 2022 විතර පළ කරපු එකක්. සමහරක් වෙලාවට ඉතින් ඒව ටිකක් කල් යනවා. ඉතින් මේක කරන්න මට වස්තු බීජය ලබා දුන්නේ වෙනවද බලමුකෝ. මෙන්න මේ එකක්, මේකත් තව ඒ සම්බන්ධම මේකක් තමයි. කියන්නේ මේ කියන්නේ දිය වැඩියාව නැති වුණත් මේ වගේ සීනි මට්ටම හුඟක් වැඩිපුර තියෙන එක හොඳ නෑ කියන එක තමයි එතන කියන්නේ. අපි බලමු මගේ තියෙනවද මෙන්න මේක. මේකට හේතුනේ මෙන්න මේ පටන් ගන්න කොල්ලගේ කියලා. මොකද මෙයා බොහොම YouTube එකේ වීඩියෝ කරනවා, බොහොම වැඩි බොහොම ප්‍රධාන වශයෙන් මේ සෞඛ්‍ය සම්බන්ධව. ඉතින් ඒ කාලේ මෙහෙම එකක් තිබුණේ නැහැ. PhD molecular medicine, master of science exercise physiology. ඉතින් දැන් මේ ඊයේ පෙරේදා මෙයාට ඩොක්ටරේට් එක හම්බ වෙලා තියෙනවා. මෙයා වීඩියෝ එකක් කරලා තියෙනවා, do sugar spikes cause heart disease. ඉතින් මෙයා පෙන්වා දෙන එකක් තමයි සීනි මට්ටම ඉතා හොඳින් පාලනය කරන්න යුතුයි කියන එක. මෙයා මේ පර්යේෂණ ලිපි ගොඩාක් එකට එකතු කරලා තමයි මේක කරලා තියෙන්නේ. ඒ වීඩියෝ එක ඕනනම් බලන්න පුළුවන්. මේක ලින්ක් එක බැලුවහම මේ මේ නම දාලා සර්ච් කරලා බලුවම හොයාගන්න පුළුවන්. ඉතින් එකක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ මෙයා කියන්නේ මේ 140ට වැඩි ගණන්. අපි ඉතින් බලනවා, මම බලනවා 160ට අඩුවෙන් තියාගන්න. නමුත් ඉතින් මෙයා කියන විදිහට 160ට වැඩි වුණත් ඒක හෘද වස්තුවේ heart attack එන්න අර ඒ වගේ ප්‍රශ්න වලට බලපානවා කියලා. අනිත් එක තමයි එකක් මෙයා කියන මේ මෙහෙම සීනි මට්ටම වැඩි වුණාම මේ ටියුමර් නෙක්‍රෝසිස් ෆැක්ටර් කියලා එකක් තියෙනවා. ඒක වැඩි වෙනවලු. ඒ කියන්නේ මේ ටියුමර් කියන්නේ මේ පිළිකාමත් නෙමෙයි, පිළිකා හැදෙන්න සාධක වන සෛල එහෙම කියමුකෝ. මේ ඉතින් ඒවා වලටත් බලපානවලු සීනි මට්ටම වැඩි වීම. මටත් ඒක ඇත්තක් වෙන්න ඇති කියලා ඉතින් නිකන් ඔහේ අරගෙන්නේ හම්බ වෙච්ච සාධක වලින් දැනෙනවා. මොකද සමහරු කියනවා සීනි සීනි තමයි පිළිකා වලට අවශ්‍ය ආහාරය. සීනි මට්ටම පාලනය කරනවා නම් පිළිකා හැදෙන්නේ නැහැ කියලා. නමුත් ඒක වැරදි කියන එක මම කිව්වා අර කලින් වීඩියෝ එකක. මොකද මේ එහෙම පාලනය කරපු අයටත් පිළිකා හැදිච්ච අවස්ථාවල් තියෙනවා. නමුත් ඉතින් හුඟක් වැඩි ගාණක් තියෙන එක පිළිකා හැදෙන එකටත් බොහොම, ඒ කියන්නේ පිළිකා වුණත් කැමති සීනි තියෙනවා නම් කවුරුත් කැමතිනේ. ඉතින් ඒක නිසා ඒව තියෙනවා නම් පිළිකා වැවෙන්න බොහොම සම්භාවිතාවය වැඩි. ඕකේ. ඉතින් ඕකේ, අපි බලමු මේකේ. අපි හදපු වීඩියෝ එකට යන්න දැන්. මේක ගැන කතා කරා, මේක ගැන කතා කරා. මේකේ ප්‍රධාන වශයෙන් කියන්නේ මේ ප්‍රධාන වශයෙන් කියන්නේ සීනි මට්ටම් පාලනය කරගත්තේ නැත්නම් ඒක හෘදේ වස්තුවේ ක්‍රියාකාරීත්වයටත්, හෘදේ වස්තුවේ හෘද රෝගවලටත් බලපාන්න පුළුවන් කියන එක. අපි මේක මේ සරල වචන වලින් කියන්න හදන්නේ. ඉතින් කවුරුත් දන්නවා මේ ග්ලූකෝස් කියන්නේ මොකද්ද කියලා. නමුත් අර මං කලින් කිව්වා වගේ ග්ලූකෝස් මට්ටම 160ට වඩා අඩුවෙන් තියාගන්න උත්සාහ කරන්න ඕන, අඩුවෙන් තියාගන්න ඕන. ඉතා
නොවැලක්විය හැකි හේතුවක් නිසා මාසිකට දවසක් එහා මෙහා වුණාට කමක් නැතුව ඇති. එහෙම කියලා හිතනවා. ඉතින් හෘද රෝග හැදෙන්න තියෙන සම්භාවිතාවයේ දෙගුණ වෙනවලු දියවැඩියාව නැති වුණත් මේ සීනි මට්ටම් පාලනය කරගත්තේ නැත්නම් ඉතින් සමහර විට දියවැඩියාව හැදිලා කියලා දැනගත්තේ නැති අය දියවැඩියාව හැදුනේ කියලා අර ඒ මට්ටමටම ආවේ නැති වුණත් ඒගොල්ලන්ට සමහරක් වෙලාවට කෑමෙන් පස්සේ සීනි මට්ටම ඉහළට යනවා ඇති. ඒකයි ඉතින් ඒගොල්ලෝ බලන්නෙත් නැතුව ඇති. ඉතින් හුඟක් දියුණු රටවල් වල නම් දැන් ඒගොල්ලොත් බලන්න පටන් අරගෙන තියෙනවා. මොකද ඒක මනින මීටරයක් අරගන්න එක ලේසි. ඊළඟට ඔය CGM වගේ දිගටම සීනි මට්ටම් බලන ඒවා ඉතින් හයි කරගත්තාම දිගටම බලන්න පුළුවන්. ඒක නිසා ඉතින් ඒව ටිකක් වියදම් වැඩි එක තමයි ප්‍රශ්න. ඉතින් මෙහෙ තියෙන ගණන් වලට මං හිතන්නේ මාසිකට වියදම යනවා ඩොලර් 200ක් විතර. ඔස්ට්‍රේලියන් ඩොලර් ඒ කියන්නේ රුපියල් 4000ක් විතර වගේ වෙනවා. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඒකට ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් දියවැඩියාව තියෙනවා නම් හෘද රෝග ඇති වෙන එකත් ඒකෙම කොටසක් කියලා තමයි දැන් ඉතින් විද්‍යාඥයෝ සලකන්නේ. මොකද ඒක දැන් කියන්නේ අර මෙටබොලික් සින්ඩ්‍රෝම් කියන එකක් හැටියට, ඒකේ කොටසක් හැටියට. අනිත් එක තමයි ওই සීනි මට්ටම් පාලනය කරගත්තේ නැත්නම් අනිත් ඉන්ද්‍රිය වලටත් හානි වෙනවා. ඉතින් විශේෂයෙන් කිඩ්නි ඒ වගේම අර අනිත් ස්නායු. ඉතින් නිතර ව්‍යායාම කරනවා නම් මං කියන්නේ විශේෂයෙන්ම කෑමෙන් පස්සේ ඇවිදින්න යනවා නම් ඒක තමයි. ඉතින් එතකොට විනාඩි 30ක් විතරවත් ඇවිදිනවා නම් ඇඩ් එකක් ඔකේ මේ සීනි මට්ටම අඩු කරන්න පුළුවන් වෙනවා. ඉතින් අනිත් එක විශේෂයෙන්ම කෑමෙන් පස්සේ ඇවිදිනවා නම් එතකොට අර ඉතා ඉක්මනට සීනි මට්ටම පල්ලෙහාට එනවා. ඉතින් අර සීනි මට්ටම ඉහළ ගානට ගොඩක් වෙලා තියෙන එක තමයි ප්‍රශ්නේ. ඒක තමයි අර මම කලින් වීඩියෝ එක කරේ ටයිම් ඉන් රේන්ජ් සංසන්දනය කරලා බලන කොච්චර වෙලාවක් සීනි මට්ටම ඉහළ මට්ටමක තියුණාද කියලා. අපි හිතමු දවසේ පැය 24ක් තියෙනවා. පැය 24න් පැය 8ක් 9ක් සීනි මට්ටම වැඩි මට්ටමක තිබුණා. එහෙම වීම හොඳ නැහැ. ඉතින් පැය භාගයක් පැයක් විතර සමහර කාලවලට සීනි මට්ටම ඉතින් 160 නැගලා යන එක නවත්ත ගන්න හරි අමාරුයි. නමුත් ඉතින් එහෙම කරන්නත් පුළුවන්. ඉතින් ඒකට සුදුසු විදිහ ආහාර ගන්නවනම් මම නම් ප්‍රධාන වශයෙන් අනුමත කරන්නේ මේ රනිල කුලේ දේවල් ඒව ගන්න. ඊළඟට මේ පිටි නැති එළවලු ජාති, පිෂ්ඨේ නැති එළවලු ජාති, ඒ කියන්නේ අල ජාති, සාමාන්‍ය අල ජාති නැතුව වෙනත් අල ජාති. සාමාන්‍ය අල ජාති කියන්නේ ඔය අර්තාපල් වගේව නැතුව, එහෙම නැතුව සමහර අල ජාති හොඳ කියලා මගේ සමහර වීඩියෝ වල තියෙනවා. ඒක බලන්න බලමු. මේක පොඩ්ඩක් තව කොට කරන්න නැත්තම් මේ සබ් ටයිටල්ස් අහකට යනවා. ඉතින් මේ නාලවල මේදේ තැන්පත් වීමෙන්, කොලෙස්ටරෝල් තැන්පත් වීමෙන් හානි වෙන්නේ හෘදයේ රුධිර නාල වලට විතරක් නෙවෙයි, අනිත් හැම ඉන්ද්‍රියෙම රුධිර නාල වලට ඕක බලපානවා. ඉතින් ඒක නිසා තමයි ඒක පාලනය කරගත යුත්තේ. ඉතින් ඕවා සේරම එකට සම්බන්ධයි. ඒක නිසා තමයි කියන්නේ ඉතින් සීනි මට්ටම පාලනය කරගත්තු ඉතින් හුඟක් වෙලාවට කොලෙස්ටරෝල් මට්ටමත් ඉබේම පාලනය වෙනවා. අනිත් එක තමයි මේ පෙනීමේ ප්‍රශ්න. ඒක සමහර පෙනීමේ ප්‍රශ්න වලට කිලින්ම
ඇස් පෙනීම නැතිවෙන්නම පුළුවන් නැති වෙලාම යන්න. ඒකත් ප්‍රධානම ඇස් පෙනීම ඇස් නොපෙනී වෙලා අන්ධයා වෙලා වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි දියවැඩියාව පාලනය නොකිරීම. පුළුවන් තරම් ඉතින් මේ වගේව නැතුව හොඳ ආහාර වේලවල් ගන්න බලන්න. ඉතින් මම නොමිලේ ග්ලූකෝස් මීටරයක් දෙන්න පොඩි ක්‍රමයක් සැකසුවා. නමුත් ඒකට කිසිම සාධාරණ ප්‍රතිචාරයක් නැහැ. මටත් ඕක හොයාගන්න බෑ හරියටම කොහොමද කියලා. අපි බලමු ලබන මාසෙවත් ඒක අපි ක්‍රියාත්මක කරන්න. ඒ වගේම තමන් කමෙන්ට් දානකොට ඒක පොඩ්ඩක් ලකුණු කරගත්ත නම් හොඳයි. මෙන්න මේ වීඩියෝ එකට මම මෙන්න මේ කමෙන්ට් එක දැම්ම හරි මොකක් හරි කියලා අඩු ගානේ කමෙන්ට් එකක් දැම්මා කියලා. එහෙම පුළුවන් නම් හොඳයි. එතකොට මට මේක ගණන් හදා ගැනීමට ටිකක් පහසුවක් වෙනවා. කොලෙස්ටරෝල් ජාති ප්‍රධාන වශයෙන් දෙකට වඩා තියෙනවා. නමුත් ඔය වැඩිම කතා වෙන්නේ මේ HDL සහ LDL කියන එක තමයි. ඉතින් HDL කියන එක high density lipoprotein A කියන එක හොඳයි කියලා කියනවා. ඉන්වට නමුත් ඔය low density lipoprotein තමයි හොඳ නැහැ කියන්නේ. නමුත් දැන් මේ තව අලුත් අලුත් කොලෙස්ටරෝල් జాතියක් හොයාගෙන තියෙනවා. ඒක හොයාගෙන කාලයක්. නමුත් ඒක ඉතා නරකයි කියලා දැන් මතයට ඇවිල්ලා තියෙනවා lipoprotein A කියලා. ඉතින් මේ පර්යේෂණයේ ප්‍රධානම දේ තමයි කියන්නේ මේ සීනි මට්ටම පාලනය කර ගැනීම වැදගත් කියලා. හෘද රෝග අඩු කරගන්න. ඉතින් මටත් ඒක අත් දකින්න ලැබුණා. මටත් 1993 දී ඒ කියන්නේ ඉතින් මම හොඳට පාලනය කරනවා කියලා මම හිතුවට ඒක අපේ බොඩි එක අපේ ශරීරය එහෙම හිතන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක හොඳට පාලනය කරගන්න උත්සාහ කරන්න. ඉතින් බොහොම ස්තුතියි මේ වීඩියෝ එක බැලුවට. අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු ඊළඟ සැරේට. Thank you very much.